හොඳයි, ඔබේ ජීවිතයේ වැඩසටහන් මාලාවේ ඔබ වඩාත් උනන්දුවෙන් උද්‍යෝගයෙන් නරඹන වැඩසටහන කොළඹ ඩොක්ටර් විශේෂාංගය ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් නිරෝගී කම කියන්නේ ජීවිතයට නැතුවම බැරි අත්‍යවශ්‍ය දෙයක්. මොකද වර්තමානයේ දකින්නට අහන්නට ලැබෙන රෝගී තත්ත්වයන් දිහා බැලුවහම මොනවා තිබුණත් මොකටද කියලා හිතේ ඔබට. ඇතැම් අවස්ථාවලදී නිරෝගී කම නැත්නම් ඔබ රැඳී ඉන්නේ මේ කොළඹ ඩොක්ටර් විශේෂාංගයත් සමගින්. හොඳයි, හැමදාමත්ම වගේ ඔබේ ජීවිතයේ වැඩසටහන් මාලාවේ කොළඹ ටෙලිවිෂන් ඔස්සේ ඔබට වැදගත් වන, එදිනෙදා ජීවිතයේ වැදගත් වන කරුණු කාරණා බොහොමයක් පිළිබඳව කොළඹ ඩොක්ටර් විශේෂඥයන් කතා බහ කරනවා. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ඒත් එක්කම දේශීය ආයුර්වේද හෝමියෝපති මේ සියලුම වෛද්‍ය ක්‍රම ඔස්සේ විසඳුම් ලබා දෙන්නට තමයි අපි උත්සාහ කරන්නේ නිරන්තරයෙන්. ඉතින් අදත් අපි ඒ වගේ බොහොම වැදගත් ඔබට බහුලව සමාජයේ බහුලව දකින්නට තිබෙන රෝගයක් රෝගී තත්ත්වයක් පිළිබඳව බොව නොවන රෝගී තත්ත්වයක් පිළිබඳව තමයි කතා බහ කරන්නට සූදානම් වන්නේ ආයුර්වේද වෛද්‍ය හැමදාමත්ම වගේ වෛද්‍යතුමන් පැමිණලා තිබෙනවා අදත් මැදිරියට ආයුර්වේද වෛද්‍ය ප්‍රියංජි සමර වික්‍රම වෛද්‍යතුමන් අයිබෝවන් වෛද්‍යතුමනි අයිබෝවන් සමනෙන් වෛද්‍යතුමනි බොහෝමයක් සමාජයේ දකින්නට ලැබෙනවා බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝගවල අවධානම වැඩි. ඒ පිළිබඳව එය මරණය දක්වා යන අවස්ථා තියෙනවා, මරණයකින් කෙළවර වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ නිසා තමයි බෝ නොවන රෝග පිළිබඳව වැඩිදුර ඔබ අවධානයට යොමු විය යුත්තේ ඔබට රෝගයක් වැළඳුණු සැනින් වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ගත යුත්තේ ඇයි මේ පිළිබඳවත් අපි කතා කරමු. ගල් කිව්වහම ඔබට එකපාරටම මනසට එන්නේ මොනවද? මුත්‍රාවල ගල්. ඔබ මේ රෝගී තත්ත්වය ගැන ඇතැම් වෙලාවට අහලා ඇති. ඔබත් මේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින්නෙකු වන්නට පුළුවන් මේ වන විට. අන්න ඒ නිසාම මේ රෝගී තත්ත්වය පිළිබඳව අපි අද කතා බහ කරන්නට සූදානම්. රෝගී තත්ත්වයන් හඳුනාගන්නේ කොහොමද? ඇයි මෙහෙම වෙන්නේ? මෙවැනි රෝගී තත්ත්වයන් ඇයි අපිට වැළඳෙන්නේ? සහ අපේ ඇයින් වැලකේ යුත්තේ කොහොමද? මේ සියලුම දේවල් පිළිබඳව අද කතා බහ කරන්නට සූදානම් කොළඹ ඩොක්ටර් විශේෂාංගයෙන්. අපි වෛද්‍යතුමනි මුලින්ම කතා කරමු, මිනිස් ශරීරයේ ඇතිවන ප්‍රධාන බහිස්රාවී ඉන්ද්‍රිය තමයි මේ හාහි කාර්ය. ඒ ඉන්ද්‍රිය ගැන ඔබතුමාගෙන් මම දැනගන්නට කැමතියි. ඒ ප්‍රධාන බහිස්රාවී ඉන්ද්‍රිය සහ එයින් සිදුවන කාර්ය කොහොමද වැදගත් වෙන්නේ? මනුෂ්‍ය ශරීරයේ ප්‍රධාන බහිස්රාවී ඉන්ද්‍රිය තමයි වකුගඩුව. ඊට අමතරව ශරීරයෙන් අපද්‍රව්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වයෙන් පසුව අවශ්‍ය ඉතිරි වෙන පදාර්ථයන් තමයි අපි බැහැර කරන්නේ ශරීරයෙන්. ඒ බැහැර කරන ප්‍රධාන ඉන්ද්‍රියක් වකුගඩුව සහ අනිත් එක තමයි අපේ චර්මය. ඒකම ආහාර මාර්ගයේ කෙලවරත්, ඒ කියන්නේ ගුද මාර්ගය හරහත් අපි ශරීරයෙන් බැහැර කරනවා අපේ ශරීරයේ අපද්‍රව්‍ය. එතකොට ඒනොත් ප්‍රධාන වශයෙන්ම අපි ශරීරයේ ඉන්ද්‍රියක් වශයෙන් අපි කතා කරන්නේ වකුගඩුව. ඔබ මුලින් කතා කරපු වකුගඩුව සම්බන්ධයෙන්. එතකොට මේ තමයි ශරීරයෙන් විශේෂයෙන්ම ජල පදාර්ථ වැඩිම ප්‍රමාණයක් ශරීරයෙන් බැහැර කරන්නේ වකුගඩුව හරහා. එතකොට අපි කතා කරලා තියෙනවා අපේ මනුෂ්‍ය ශරීරයක් කෝප වේ, කියන්නේ ත්‍රිදෝෂයන්ගේ කෝප වීම නිසා රෝගයන් වලට ගොදුරු වෙනවා. ඉන්පසුව සප්තමහා ධාතුන්ගෙන් තමයි ශරීර නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ධාතුන් සමූහයව නිෂ්පාදනය කරන්නේ, ඒ ධාතුන් සමූහයව නිර්මාණය කරන්නේ මේ දෝෂයන් නිසා. ඒතර ඒ දෝෂයන්ගේ විකෘතතාවයන් නැති වෙන්න පුළුවන් අපි ගන්නා වූ විවිධ ආහාර සහ අපේ විහරණයන්, ඒ කියන්නේ අපේ පැවැත්මන් නිසා. එතකොට අපි මුලිනුත් කතා කරලා තියෙනවා යම් කිසි ආහාරයක් අපි ශරීරයට ලබා ගත්තාට පසු අපගේ ශරීරයේ පාචකාග්නියෙන් ඒක දහනය වෙලා දිරවීමටපත් වෙලා ශරීරයට අවශෝෂණය කර ගන්නවා. ඒ අවශෝෂණය කරගෙන ඒවා එම ආහාරයේ රස කොටස්, පෝෂ්‍ය කොටස්, රස රක්තාදී ධාතුන් සමූහයව නිෂ්පාදනය කරන, නිර්මාණය කරනවා. එතකොට ඒකේ පෝෂ්‍ය කොටස තමයි ධාතුන් නිෂ්පාදනයට ගන්න. එතකොට ඒ නිෂ්පාදනයේ අතුරුඵලය, ඒ කියන්නේ මල කොටස අපි ශරීරයෙන් බැහැර කරනවා. එතකොට මල කියන්නේ, මල කියන පදාර්ථය තමයි බැහැර කරන පදාර්ථය. ඒ මල බැහැර කිරීමේ
මාර්ගයන් කීපයක් තියෙන පුළුවන්. එතකොට මේ මල බැහැර කරන එක මාර්ගයක් තමයි ගුද මාර්ගය. අනිත් මාර්ගය තමයි මුත්‍රා මාර්ගය. එතකොට වකුගඩුව සම්බන්ධ වෙන්නේ අන්නේ අවස්ථාවේදී. එතකොට ශාරීරියේ බැහැර කරන පදාර්ථවලින් ශරීරයෙන් පිට කරන පදාර්ථවලින් 90%ක් විතර අපි ජල පදාර්ථ වශයෙන් තමයි ශරීරයෙන් බැහැර කරන්නේ. එතකොට ඉතිරි 2% තමයි ඝන ද්‍රව්‍ය වශයෙන්, ඒ කියන්නේ ආහාර මාර්ගපත්‍ය හරහා ගුද මාර්ගය හරහා ශරීරයෙන් බැහැර කරන්නේ ඉතුරු 2% ප්‍රමාණයක්. එතකොට බලනකොට ශරීරයේ බැහැර කරන කොටස් වලින් වැඩිම ප්‍රමාණයක් බැහැර ශරීරයෙන් ඉවත් කිරීමට අපිට මූලිකත්ව දෙන්නේ වකුගඩු ආශ්‍රිත මුත්‍රා පද්ධතිය. ඒතර ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කතා කළ යුතුයි. මුත්‍රා පද්ධතිය සම්බන්ධයෙන් අපි මීට ඉහත වැඩසටහන් වලදී අපි ගුද මාර්ගය හා ඒ ආශ්‍රිතව තියෙන තත්වයන් සහ මල බැහැර කිරීමේ සංසිද්ධීන් පිළිබඳව අපි සාකච්ඡා කරා. අද දවසේ අපි විශේෂ මාතෘකාවක් වශයෙන් ඉදිරියට මේ සම්බන්ධව අපි කතා කරගෙන යන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි, දැන් බොහෝ වෙලාවට මේ මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග පිළිබඳව වෛද්‍යවරුන් හමුවීමටත් කැමැත්තක් දක්වන්නේ නැහැ. බොහෝ විට රෝගීන් මේ හංගගෙන ඉන්නවා මේ රෝගී තත්ත්වයන්. අනේ නිසාම විශාල වශයෙන් සංකූලතා ඇතිවිය හැකි, මේ රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකි. ඒ පිළිබඳවත් වෛද්‍යතුමනි අපි පැහැදිලි කිරීමක් කරමු. ඊට කලින් මම ඔබතුමන්ගෙන් දැනගන්නට කැමති මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග මොන වගේ රෝගද? දැන් අපිට කෙනෙක්ට හිතාගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන් මේක රෝගයක් නෙමෙයි, මේ සාමාන්‍ය තත්වයක් වෙන්නේ නැති, ටික දවසකින් මේක මගහැරිලා යයි කියලා. රෝගයක් විදිහට මුත්‍රා මේ පද්ධතිය ආශ්‍රිත රෝග ඔබතුමන් හඳුන්වන්නේ කොහොමද? මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව විවිධ රෝග මතුවෙන්න පුළුවන්. මේ අපේ රෝග මතුවීමට රෝගය පිළිබඳ කතා කිරීමට පෙර මේ රෝගයක් ඇති වෙන්නේ කොහොමද කියන එකත් අපි මේ අවස්ථාවේදී කතා කරමු. ඒ තමයි මුත්‍රා පද්ධතිය සම්බන්ධයෙන්, ඒ කියන්නේ වකුගඩු දෙක ආශ්‍රිතව අපිට වකුගඩු ශරීරයට වකුගඩු දෙකක් තිබෙනවා. ඒතොර ඒ ආශ්‍රිතව හැදෙන රෝග විශේෂයෙන්ම හැදෙන්න පුළුවන් අපි පානය කරන වර්ගාණුව. ඒක මම දියර වර්ග කියලා පාවිච්චි කරන්නම්. ඒ භාවිතා කරන දියර වර්ගාණුවත් අපිට යම් යම් අවස්ථාවන් වලට, රෝග අවස්ථාවන් වලට වකුගඩු සම්බන්ධවපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දියර වර්ග අඩුවීමත් වැඩිවීමත් වකුගඩු සම්බන්ධයෙන් ඒ විවිධ රෝග තත්ත්වයන් වලට මූලික වෙන්න පුළුවන්. දියර වර්ග අඩු වුණාම ශරීරයෙන් බැහැර කරන්නා වූ ජල පදාර්ථ, ඒ කියන්නේ මුත්‍රා වශයෙන් පිට කරන්නා වූ පදාර්ථයන් අඩු වෙනවා. එතකොට ඒ ඉන්ද්‍රියයන් බලාපොරොත්තු වෙන ක්‍රියාකාරීත්වය සිදු කරගන්න බැරි වුණාම, ඒ ඉන්ද්‍රිය බලාපොරොත්තු වෙන දේවල් බැහැර කරගන්න බැරි වුණාම රුධිරයෙන් ඒ ලබා ගන්නා වූ රුධිරය පිරිසුදු කිරීමේ එක් ඉන්ද්‍රියක් තමයි වකුගඩුවත්. එතකොට ඒ බැහැර කිරීමට බලාපොරොත්තු වන අංගයන් බැහැර කිරීමට නොහැකි වීම නිසා විවිධ ඉන්ද්‍රිය විවිධ රෝග තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. එතකොට ඒ දියර ප්‍රමාණය අඩු වුණාම, එතකොට දියර ප්‍රමාණය වැඩි වුණාම සිදුවන්නේ ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අධික වීම. සාමාන්‍යයෙන් අපි මේ ජලය දියර වර්ග භාවිතා කිරීම අඩු වීම අහිතකරයි කියලා අහලා තිබුණත් වැඩි වීම අහිතකරයි කියලා අහලා තියෙන අවස්ථා අඩුයි නේද වෛද්‍යතුමනි? මම මෙහෙමයි, දියර වර්ග වැඩියෙන් පානය කරාම වෙන්නේ මොකද? වැඩිපුර මුත්‍රා බැහැර වීම සිදු වෙනවා. ඒ කියන්නේ ශරීරයෙන් බැහැර වීම සිදු වෙනවා. එතකොට මම ඒක අදහස ඒකත් රෝගී තත්ත්වයක් කියලා සඳහන් කරේ විශේෂයෙන්ම වයසක අයට. වයසක අයට මුත්‍රා නිතරම බැහැර කිරීමට සිදුවීම ඒක යම්කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සහ අපි දියර වර්ග වෙලාවක් නැතුව, නියමිත වෙලාවක් නැතුව දවසේ හැම වෙලාවෙදිම දියර පාවිච්චි කරන්න ගත්තම මුන් නිතරම මුත්‍රා පහ කිරීමත් සිදු කරන්න වෙනවා. ඇත්තටම දැන් රාත්‍රී කාලයේදී රාත්‍රී නිින්දට පෙර හරි නැත්නම් රාත්‍රී කාලයේදී වැඩිපුර දියර වර්ග පාවිච්චි කරාම අපේ නිින්දට බාධාවක් වෙනවා ඒක. ඒතොර ඒ හරහා තවත් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කියන්නේ නිරෝගී පුද්ගලයෙකුට නිින්ද අත්‍යවශ්‍යයි. එතකොට ඒ නිින්දට බාධාවක් ඇති වුණොත් ඒකත් රෝග තත්ත්වයක් වෙනවා. ඒ නිසා නිින්දට බාධාවක් ඇති වෙන රෝග තත්ත්වයක් තමයි ජලය හෝ දියර වර්ග අධික පානය කිරීම නිසා අධිකව මුත්‍රා පිටවීම සිදු වෙනවා. ඒ නිසා ඔහුගේ
නින්දට බාධාවක් ඇති වී විවිධ රෝග තත්ත්වවලට පත් වෙන්න පුළුවන්. එතකොට දියර වර්ග අඩුවීමත් දියර වර්ග වැඩිවීමත්. එතකොට අපි මේ සඳහන් කරේ මුත්‍රා පද්ධතිය සම්බන්ධයෙන් අපි ගන්න ප්‍රධානම පාණය නිසා. එතකොට අපි මුලින්ම කතා කරා මනුෂ්‍ය ශරීරය දෝෂන් දෝෂ තුනකින් සමන්විතයි. එතකොට මෙන්න මේ දෝෂයන්ගේ අධික වීම. එතකොට මනුෂ්‍ය ශරීරයේ සමහර රෝග සමහර පුද්ගලයන් සිටිනවා වාතය කුපිත වීම නිසා විවිධ රෝග තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ පිත් සහ සෙම්. එතකොට මෙන්න මේ දෝෂයන්ගේ වෙනස් වීම රෝග තත්ත්වයක් ලෙස අපි සලකනවා. ඒ වගේම වකුගඩු ආශ්‍රිතවත් විශේෂයෙන්ම මුත්‍රා කෘච්ඡය අපි කියන්නේ එකට මුත්‍රා කෘච්ඡය කියලා. ඒ කියන්නේ අපහසුවෙන් මුත්‍රා පිට කිරීම. ඊළඟට මුත්‍රා ඝාතය මුත්‍රා පහ කිරීමට නොහැකියාව. එතකොට ඒ දෙකට අමතරව තව මුත්‍රා ඝාතය කියලා මුත්‍රා ඝාතය ඊට පස්සේ මුත්‍රා ක්ෂය. මුත්‍රා ක්ෂය කියලා කියන්නේ පිට කිරීමටත් හෝ මුත්‍රා නොමැතිකම. ඒක ඇත්තටම මුත්‍රා ඝාතයේ අවසාන අවස්ථාවක් තමයි මුත්‍රා ක්ෂය කියලා කියන්නේ මුත්‍රා නොමැතිවීම. එතකොට මෙන්න මේ රෝග තත්වයන් තුන ප්‍රධාන වශයෙන්ම වහුගඩු ආශ්‍රිතව අපිට සඳහන් කළ යුතුයි. මෙන්න මේ රෝග තත්වයන් තුන වෙනත් රෝගයන්ගේ ශරීරයට ශරීරයේ බලපාන වෙනත් රෝග තත්වයන්ගේ අතුරු උපද්‍රවයක් වශයෙන් මේ තත්වයන් තුන ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම මේදී කතා කළ යුත්තේ මෙන්න මේ රෝග අවස්ථාවන් තුලයි. ඒ කියන්නේ මුත්‍රා කෘච්ඡය අපහසුවෙන් මුත්‍රා පිට කිරීම. එතකොට මුත්‍රා ඝාතය මුත්‍රා පිට කිරීම ඇත්තම මුත්‍රා පිට වෙන්නේ නැහැ. අපහසුයෙන් හෝ මුත්‍රා පිට කිරීමක් සිදු කළොත් බිඳුවක් දෙකක් තමයි ශරීරයෙන් බැහැර වෙන්නේ. සහ මුත්‍රා ක්ෂය මුත්‍රා නොමැතිවම වියලි තත්ත්වයටපත් වීම. වකුගඩු ඊළඟට මුත්‍රාශය සහ වකුගඩුවේ සිට මුත්‍රාශයට මුත්‍රා ගෙනෙන මුත්‍රා නාලය. එතකොට මෙන්න මේවා ප්‍රධාන වශයෙන්ම මම කියපු කරුණු තුනට ගොදුරු වී විවිධ රෝගයන් වලට ලක්වීමට හැකියාව තිබෙනවා. හොඳයි. වෛද්‍යතුමනි, ඔබතුමනි සඳහන් කරපු කාරණාවක් තමයි දියර වර්ග අඩුවෙන් පානය කිරීමත් වැඩියෙන් පානය කිරීමත් රෝගී තත්වයන් කියලා. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දියර වර්ග විශේෂයෙන්ම අපි වතුර කියලා ගමුකෝ. වතුර බොන්න ඕනේ ප්‍රමාණය කොහොමද දැනගත යුත්තේ? අපි සාමාන්‍යයෙන් කියනවා ලීටර් 6ක් බොන්න ඕනේ, බෝතල් 8ක් බොන්න ඕනේ. මේ විවිධ ප්‍රමාණයන්ගෙන් සමාජයේ අපි දන්නවා, අහලා තියෙනවා, දැකලා තියෙනවා. හැමෝගෙම බර එක වගේ නෙමෙයි, හැමෝගෙම උසත් එක වගේ නෙමෙයි. වෛද්‍යවරයෙක් විදියට ඔබතුමන් කොහොමද නිර්දේශ කරන්නේ? අපි දැකලා තියෙනවා ඇතැම් වෙලාවට බෝතලයක් ගත්තොත් වතුර ලීටරයක් ප්‍රමාණයක ගත්තොත් එය එකවර පානය කරනවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණය ශරීරයට උරාගත්තට පස්සේ බැහැර වෙනවා, මුත්‍රා විදියට බැහැර වෙනවා. ඔබතුමන් නිර්දේශ කරන්නේ කොහොමද ජලය පානය කළ යුත්තේ? කොහොමද පුද්ගලයෙක් දවසකට කොපමණ ප්‍රමාණයක් ඔබ නිර්දේශ කරනවාද ජලය පානය කරන්න? මෙහෙමයි, ඇත්තටම මම මුලිනුත් කිව්වා, ඒ කියන්නේ උදෑසන අවදි වීමේ සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව උදෑසන අවදි වීමේ සිට රාත්‍රී නින්දට දක්වා ඇතිවන කාලය තුළදී නිරෝගී පුද්ගලයෙක් ශරීරයට ජලය වශයෙන් අවුන්ස 50ක් අවමෙනුත් ඊට වැඩියෙන් 50ත් අවුන්ස 90ත් අතර ප්‍රමාණයක් නිරෝගී පුද්ගලයෙක් ජලය පානය කළ යුතුයි දවසකට. එතකොට මම මුලින් කිව්වා ඒ දවස අපි උදෑසන අවදි වීමේ සිට රාත්‍රී නින්දට යනතුරු. එතකොට සාමාන්‍යයෙන් රාත්‍රී නින්දට යන කාලය තුළදී අපි සමහර අය උදෑසනම වතුර ජලය වැඩිපුරම පානය කරනවා. දහවල් කාලයේදී රාජකාරිමය තත්ත්වයන් නිසා, රාජකාරියන් බහුල නිසා ජලය පිවීම අඩු වෙනවා. නැවත සැරයක් හවස රාජකාරියෙන් ඉවත් වුණාට පස්සේ රාත්‍රී නින්දට යනතුරු වැඩි ජල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. එතකොට දවල් කාලයේදී ඔහුගේ ශරීරයට ජල ප්‍රමාණය මදි. එතකොට වැඩිපුර පාවිච්චි කරන්නේ උදෑසනත් සවස් කාලයේදීත්. එතකොට සවස් කාලයේදී ජල ප්‍රමාණය වැඩිපුර පාවිච්චි කරාම ශරීරයෙන් බැහැරවීමත් ඒ හා සමානව සිදු වෙනවා. එතකොට මම අර කලින් කිව්ව රාත්‍රියේ නිින්ද
මදකම නින්ද්‍ර මදිකම සිදු වෙන්න පුළුවන් මොකද බහැර ශරීරයෙන් ජලය බහැර කිරීමට කාලය යනවා එතකොට රාත්‍රී විට අවදි වෙන සිද්ධ වෙනවා ඒතර ඒ නිසා වතුර අවුන්ස 50ත් 90ත් අතර ප්‍රමාණයක් පුද්ගලයෙක් දිනකට ජලය පාවිච්චි කළ යුතුයි ඒ තමයි අපි අවුන්ස වලින් තමයි ওই විදිහට කිව්වේ අපි සාමාන්‍ය ජනතාවට මේක ටිකක් අපහැදිලි වෙන්නට පුළුවන් අපි ලීටර් ගණනින් නිර්දේශ කරනවා නම් අපි ලීටර් ගණනේ සාමාන්‍යයෙන් වතුර බෝතල් මිලීටර් 750ක් බෝතලයක් අපි උදාහරණයක් ගමුකෝ නැත්නම් අපි ලීටර් ගත්තොත් ලීටර් 2.5ක් 3ත් අතර ප්‍රමාණයක් දවසකට පාවිච්චි කළ යුතුයි සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී බොන ප්‍රමාණය වතුර බොන ප්‍රමාණය අඩුයි එතකොට දිවා කාලයේදී පුද්ගලයෙක් දිවා කාලය කියලා මම අදහස් කරන්නේ උදෑසන සිට සවස 7 දක්වා ඒ කාලය තුළදී ජලය ලීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයක් නිරෝගී පුද්ගලයෙක් පාවිච්චි කළ යුතුයි මේ වතුර පාවිච්චි කිරීමේදී මේ පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා හිතනවා වෛද්‍යතුමනි ඇතැම් වෙලාවට වතුර ශරීරයට බොන්න ඕනේ ඒ නිසා මේ ඒ ඒ අවශ්‍යතාවය දැඩිව තියෙන කෙනෙක් එකවර ලීටරයක් විතර පානය කරනවා ආයෙත් ඊට පස්සේ තවත් බොහෝ වෙලා ගියාට පස්සේ තමයි තවත් බොහෝ ප්‍රමාණයක් එකවර ගන්නවා මේ ක්‍රමයේද වඩා සාර්ථක එහෙමත් නැත්නම් විටින් විට පොඩි ප්‍රමාණයකින් ශරීරයට මේ පානය කිරීමද විටින් එහෙම ජලය ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මෙතන සාමාන්‍යයෙන් එකවර අපි වතුර පානය කරන්නේ පිපාසයවම නමුත් අපි ඒ පිපාසය يعني අපි ශරීරයට ජල ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය අර ඔබ කිව්වා වගේ ඊටාම පිපාසයෙන් ගොඩක් වෙලා ඉඳලා අතරතුරේදී වැඩි ජල ප්‍රමාණයක් අරගෙන ඊට පස්සේ ආපහු තව වැඩි කාලයක් ඉඳලා තව වැඩි ජල ප්‍රමාණයක් ගැනීම ඒක මම හිතන්නේ ඇත්තටම රාජකාරිමය වශයෙන් ඔහුගේ ඒ හෝ ඇයගේ ඒ තියෙන තත්වයක් මිස එසේ නොමැතිව දිනය තුලදී ඒ ජල ප්‍රමාණය ගන්න පුළුවන් ප්‍රමාණය හැකි විටදී බෙදා කාලය බෙදාගෙන ගැනීම තමයි මම හිතන්නේ වඩාත්ම සුදුසු ක්‍රමය ඕනෑම දෙයක් වැඩිපුර ගැනීමත් සහ අඩුවෙන් ශරීරයට ගැනීමත් රෝගී තත්ත්වයන්ට බලපානව වතුර උනත් එහෙම තමයි නේද වෛද්‍යතුමනි හොඳයි අපි මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග පිළිබඳව කතා බහ කළා රෝගී තත්ත්වයන් තුනක් පිළිබඳව ඔබ මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඇයි කියන කාරණාවත් අපි ඉදිරියට කතා බහ කරමු මොකද මේ මුත්‍රාවල ගල් කියන තත්ත්වය මේ රෝගී තත්ත්වය පමණක් නෙවෙයි වෙනත් රෝගී තත්ත්වයන්ට පවා මේ මුත්‍රා ආශ්‍රිතව මේ තියෙන සංකූල තත්ත්වයන් ඉවහල් වන්නට පුළුවන් ඒ පිළිබඳවත් දීර්ඝ වශයෙන් වෛද්‍යතුමන් පැහැදිලි කරන්නට සූදානම් වෛද්‍යතුමනි මුත්‍රා ගල් සෑදීමට බලපාන ප්‍රධාන හේතු ගැනත් අපි කතා කරමු. ඔව්. ඇත්තටම මුත්‍රා ගල් කියලා කියන එක මුත්‍රාශයේ විතරක් නෙමෙයි වකුගඩුවත් ආශ්‍රිතව මේ වකුගඩු වලින් අපි ශරීරය ලබා ගන්නා ජල ප්‍රමාණය අවශෝෂණයෙන් පසුව බැහැර කිරීම සිදු කරන්නේ. ඒතර නියමාකාරයෙන් අපට අවශ්‍ය ජල ප්‍රමාණය ශරීරයට නොලැබුණොත් ශරීරයට නොලැබුණොත් මේ මුත්‍රාවල තිබෙනවා යම්කිසි ස්පටික. ඒවා ලවණ විශේෂයන්. ඒතර ඒ ලවණ විශේෂයන් තැන්පත් වීම නිසා මුත්‍රා පද්ධතියේ වකුගඩුවේ ඊළඟට මුත්‍රාශයේ යම් කිසි තැන්පත්වීම් සිදුවෙන පුළුවන් මේ තැන්පත්වීම් තමයි ස්පටික බවටපත් මේ තැන්පත්වීම් තමයි පසුව ඒ ලවණ තැන්පත්වීම ලවණ ඒ ස්පටික වල තැන්පත් වෙලා අපි මේ ගල් කියලා සඳහන් කරන්නේ එතකොට මේවා වකුගඩුවෙත් ඇති වෙන්න පුළුවන් මුත්‍රාශයෙත් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම මුත්‍රාශයටත් වඩා වැඩිපුරම ඇති වෙන්නේ වකුගඩු වල එතකොට වකුගඩු වල තියෙන එම ස්පටික නැත්නම් ඒ ගල් කියන එක ඒක මේ තද නැහැ. මෙහෙම බොහොම මෙලෙක් විදිහටයි තියෙන්නේ. එතකොට මේක මේ වකුගඩුවෙන් එළියට ඇවිල්ලා මුත්‍රා වාහිනිය දිගේ මුත්‍රාශයට ගමන් කරනවා. එතකොට මෙන්න මෙතෙන්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන සමහර රෝගීන්ට අධික වේදනාවක් ඇති වෙනවා. මොකද මුත්‍රා ඉතා සියුම් නාලයක් දිගේ වකුගඩුවේ සිට මුත්‍රාශයට මේක මුත්‍රා ටික එන්නේ. එතකොට මේ ස්පටිකය ඉතා අපහසුවෙන් තමයි මුත්‍රා නාලය හරහා වකුගඩුවට
මුත්‍රාශයට පැමිණෙන්නේ වකුගඩුවේ සිට. එතකොට ඒ එන අවස්ථාවේ තමයි අධික වේදනාවක් අපිට ඇති වෙන්නේ. එතකොට මුත්‍රාශයට බැහැර වෙන එම කොටස මුත්‍රාශයනුත් බැහැරට එනවා මුත්‍ර ප්‍රශේකය හරහා. එතකොට ඒ එන අවස්ථාවේදී තද වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වේදනාව ඇතිවීම වකුගඩුවෙන් ගල ඉව කියන්නේ ස්පටිකය බැහැරවීමේ සිට ශරීරයෙන් බැහැරවීම දක්වා ශරීරයට ශරීරයෙන් පිටතට යෑම දක්වා වෙන කාලයේදී ඉතාම වේදනාවක් ඇති වෙනවා. එතකොට ඒක තමයි ඇත්තරම මුත්‍රාගල් ඇතිවීමේදී ඇතිවීමට ප්‍රධානම හේතුවක් වන්නේ දියර මදිකම. ශරීරය ලබා ගන්නා ජල ප්‍රමාණය මදිකම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට අපි ජලයම මොනව කුමන හෝ දියර වර්ගයක් ශරීරයට හිතකර වූ කුමන හෝ දියර වර්ගයක් අපි පානය කිරීම සිදු කළ යුතුයි. හොඳයි වෛද්‍යතුමනි, දැන් කෙනෙක්ට හිතෙන්නට පුළුවන් සාමාන්‍යයෙන් අපි මේ කාරණාව පිළිබඳව සමාජයේ අත්දැකලා තියෙනවා. මුත්‍රාවල ගල් කිව්වහම වකුගඩුවල ගල් කිව්වහම මේ ගල් ඇත්තටම ගල්ද කියන தත්ත්වයත් අපි පැහැදිලි කරගන්නට ඕනේ. බොහෝ දෙනා විශ්වාස කරනවා මේ හාල් වගේ බතක් උයා ගැනීමේදී පිස ගැනීමේදී හාල් ගරන් නැතුව ඇති වෙන ගල් තමයි මේ මුත්‍රාවල තැන්පත් වෙලා. මොන වගේ කාරණාවද අපි පැහැදිලි කරලා දෙමු අපේ ප්‍රේක්ෂකීන්ට, මේ වකුගඩුවල ගල් ඇති වෙන්නේ කොහොමද, ඒ ගල් මොන වගේද කියලා. ඔව්, ඇත්තටම ඔබ කිව්වා වගේ ඒ හාල් වලින් එන ගල් වලින් නෙමෙයි මේ මුත්‍රාගල් හැදෙන්නේ. ඒවා ආහාර මාර්ග පද්ධති හරහා තමයි ශරීරයෙන් ශරීරයට ඇතුල් වෙලා බැහැරවීමක් සිදු වෙන්නේ. මේක මුත්‍රාශය يعني මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව නියමාකාරයෙන් ශරීරයෙන් මුත්‍රා බැහැර නොවීම නිසා මුත්‍රාවල තිබෙන ලවණ වර්ග එක් රැස්වීමෙන් වකුගඩුවේ ඇතිවන ස්පටික විශේෂයක්. ඒතකොට මේකට විවිධ හැඩයන් තියෙනවා. ඒක විශේෂිත වූ හැඩයක් නැහැ. විවිධ හැඩයන් වලින් තමයි මේක මේ ස්පටිකය පවතින්නේ. ඒතර මේක ශරීරයෙන් බැහැරවීමේදී ඇතිවන තදවීම නිසා තමයි ශරීරයට බොහොම පීඩාකාරී රෝග තත්ත්වයක් වන්නේ. එතකොට මේකෙදි දෙන්න තියෙන එකම උපදෙස තමයි අපිට නිරෝගී පුද්ගලයෙක් ජලය නියම ප්‍රමාණය භාවිතා කිරීම ඉතාම වැදගත්. එතකොට වකුගඩු ආශ්‍රිතව අපිට තිබෙන ප්‍රධානම රෝගම වලින් එක් රෝගයක් තමයි මේ මුත්‍රාගල් කියන එක. එතකොට අපි මුත්‍රාගල් කියලා කියන්නේ මුත්‍රාශය මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව තිබෙන නිසා. ඇත්තනම් වකුගඩුවල තමයි මේ ගල් වැඩිපුරම නිෂ්පාදනය වෙන්නේ. එතකොට නියම ජල ප්‍රමාණය මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය නිරෝගී පුද්ගලයෙකුට අවශ්‍ය ජල ප්‍රමාණය නිවැරදිම අපි භාවිතා කළොත් මේ වන්නෝ රෝග තත්ත්වයන් ඇතිවීම අවම කරගන්නත් පුළුවන්. අනිත් එක තමයි සමහර අයට මුත්‍රාගල් හැදීම පරම්පරාවටත් එනවා. මොකද මේ ජානමය ලක්ෂණ නිසා. නුත් මොකද ඔවුන්ගේ ශරීරවල එම ලවණ ප්‍රමාණය අධික වීම නිසා ඒ වටා තැන්පත් වීමෙන් මේ ලවණ තැන්පත් වීමෙන් පරම්පරාවටත්, ඒ කියන්නේ මව පියාගෙන් දරුවන්ටත් ඒ වගේ රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හොඳයි. ජලය පානය කිරීම පිළිබඳව ඔබ අලුත් සැලකිල්ලක් දක්වා නම් මොන්න අද පටන් ඔබ ඒ පිළිබඳව තවත් වැඩිපුර උනන්දු වෙන්න, වැඩිපුර දියර වර්ග පානය කරන්න. මොකද බොහෝ නොවන රෝග තත්ත්වයන් කිහිපයකටම නේද වෛද්‍යතුමනි මේ ජලය නොමැති වීම බලපාන්නට හැකියාව තිබෙනවා. වෛද්‍යතුමනි දැන් වකුගඩු ආශ්‍රිතව ගල් තැන්පත් වීම, ගල් හැදීම, මේ රෝගී තත්ත්වය එකවර අපිට වේදනාවක් ගෙන නොයෙන්නට පුළුවන්. මේ රෝගී තත්ත්වය හඳුනාගන්නේ කොහොමද? කොපමණ කාලයක් ගත වෙනවාද මේ රෝගී තත්ත්වය රෝගයක් බවට අපිට වැටහෙන්නට, වේදනාවක් එන්නට හෝ අනිකුත් ලක්ෂණ මතුවෙත්? නැහැ, ඇත්තටම වකුගඩු කියන්නේ මුත්‍රාශය ආශ්‍රිත ගල්වලදී ප්‍රධානම ලක්ෂණය තමයි වේදනාව. මේ වේදනාව විශේෂයෙන්ම වකුගඩුව, ඒ කියන්නේ අපගේ ඉන දෙපැත්තේ සිට වකුගඩුව පිටලා තියෙන මනුෂ්‍ය ශරීරයේ අපි ඉන ප්‍රදේශයේ සිට, එතකොට ඒ ප්‍රදේශයේ සිට මුත්‍රාශය දෙසට ඇතිවන දැඩි පීඩාකාරී වේදනාකාරී තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. එතකොට ඒක උඩ සිට ඒ ඉනේ සිට ඉදිරියට ඉක්ලිය දෙපැත්තට
ඒ වේදනාව පහලට එනවා. ඒතර ඒක තමයි අපිට දැනගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය වකුගඩු, ඒ කියන්නේ මුත්‍රා ගල් කියන රෝග තත්වයේදී. ඒතර ඊට අමතරව වකුගඩු සම්බන්ධයෙන්, ඒ කියන්නේ මුත්‍රාශය හා වකුගඩුව සම්බන්ධයෙන් ඇති රෝගවලදී වේදනාව වකුගඩු ගල්වලදී වේදනාව ඇති වුණත් වකුගඩු ආශ්‍රිතව හැදෙන අනෙත් රෝගවලදී වේදනාව නොමැතිව කකුලේ දිමීම, ඇස් වටේ දිමීම, ඒ කියන්නේ මූණ වටේට දිමීම, ඒ වගේ රෝග තත්ත්වෙනොත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මම මුලදීම කිව්වා මුත්‍රා කෘච්ඡය, අපහසුවෙන් මුත්‍රා බැහැර කිරීම. මේක රෝග තත්ත්වයන්, يعني වෙනත් රෝගයක, වෙනත් රෝගයක උපද්‍රවයක් වශයෙන්ුත් අපිට දැනගන්න පුළුවන්. ඊළඟට මුත්‍රා ඝාතය ගැන මම කිව්වා, සහ මුත්‍රාක්ෂය. එතෙන්දී අපි විශේෂයෙන්ම මුලින්ම කතා කරමු මුත්‍රාක්ෂය කියන රෝග තත්ත්වය පිළිබඳ. අපහසුයෙන් මුත්‍රා බැහැර කිරීම. එතකොට මේ රෝග තත්ත්වයේදී විශේෂයෙන් බලපාන්න පුළුවන් වකුගඩුවේ ඔබ අපි දැන් මුලින්ම කතා කරපු ගල් සම්බන්ධයෙන් ඒ රෝග තත්ත්වයේදී. ඊළඟට වකුගඩුවේ තිබෙන මුත්‍රා පෙරීමට උපකාරී වන එම කොටස්වල යම් ඉදිමීම් නිසා, ඉදිමීම් නිසාත් නියමාකාරයෙන් මුත්‍රා පෙරීම සිදුවීම නැති නිසා ඉතා සුළු වශයෙන් මුත්‍රා බැහැර වෙලා ඒ වගේ අපහසුතාවයෙන් මුත්‍රා පිටගිරීම සිදු කරන්න පුළුවන්. ඊළඟට ඒකම ජලය ප්‍රමාණය, පානය කරන ජල ප්‍රමාණය අඩු වීමෙනුත් මුත්‍රා කෘච්ඡය ඇති වෙන්න පුළුවන්. එතකොට ඊට බැහැරව ආවට පස්සේ මුත්‍රාශය අභ්‍යන්තරයේ නියමාකාරයෙන් මුත්‍රා ටික බැහැරවීමට අවශ්‍ය වන ඒ මුත්‍රාශයේ තිබෙන ඇකිලීම නියමාකාරයෙන් සිදු නොවීමත් මේකට බලපාන්න පුළුවන්. ඒකම මුත්‍රාශයෙන් බැහැරට පිටගිරීමේදී මුත්‍රා ප්‍රශේක ආශ්‍රිතව තියෙන පුරස්ථිති ග්‍රන්ථි ඉදිමීම නිසාත් මේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒතර පුරස්ථිති ග්‍රන්ථියේ ඉදිමීම ගැන අපි කතා කරද්දී අපි සාමාන්‍ය කියනවා බටහිර වෛද්‍යවේදයේ ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියලා. ඒතකොට මේ ග්‍රන්ථියේ ඉදිමීමත් මුත්‍රා මාර්ගයේ නියමාකාරයෙන් විවර නොවීම නිසා, මුත්‍රා මාර්ගයේ පහසුවෙන් මුත්‍රා බැහැරවීමට ඉඩකඩ නැති නිසාත් අපහසුයෙන් මුත්‍රා කිරීම අපිට සිදු කරනවා. ඒකම ඒ පෞරුෂ ග්‍රන්ථිවල ඇති වෙන්න පුළුවන් කඩකට අර්බුද, ඒ කියන්නේ අර්බුද තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් පිළිකා තත්ත්වයන්. ඒතර ඒ නිසාත් මුත්‍රා මාර්ගය අවරෝධ වෙන්න පුළුවන්. ඒතර ඒ නිසා ඒ හරහත් ඔය මුත්‍රා කෘච්ඡය කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම වකුගඩුව, ඊළඟට මුත්‍රා ප්‍රවාහී නාලිකා, මුත්‍රාශය සහ පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතව විවිධ රෝග තත්ත්වයන් නිසා මේ මුත්‍රා පිටකිරීමට අපහසු වන රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හොඳයි, වෛද්‍යවනි බොහෝ අපූර්වයට පැහැදිලි කිරීමක් ඔබතුමන් කළා. මුත්‍රා පද්ධති ආශ්‍රිත රෝග සහ වකුගඩු ආශ්‍රිත ගල් කියලාත් අපි කියන මේ පිළිබඳව තමයි අපි වැඩිදුරටත් අද කතා බහ කරේ. විශේෂයෙන්ම වර්තමානයේ මේ කාලීනව කතා බහ කළ යුතු මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ බෝන් නොවන රෝග. එයින් වැඩි පිරිසක්කට මේ ගල් පිළිබඳව, වකුගඩු වල ගල් පිළිබඳව, මුත්‍රාවල ගල් පිළිබඳව කතා බහ කරන නිසා, ඒ රෝගී තත්වයට මුහුණ දෙන නිසා, ගොදුරු වෙන නිසා තමයි අපි විශේෂයෙන්ම අද වෛද්‍ය තුමන් සමගින් මේ සාකච්ඡාව කරන්නට බලාපොරොත්තු වුණේ. ඉතින් තවත් බොහෝ කරුණු කාරණා තිබෙනවා අපිට මේ පිළිබඳව කතා බහ කරන්නට. ඊට කලින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ගන්නට. විරාමෙන් අනතුරුව අපූර්වට නැවතත් ඔබට මේ පිළිබඳව පැහැදිලි කරන්නට සූදානම්. හොඳයි, කෙටි විරාමයක් අපි ලබා ගත්තා. විරාමෙන් පස්සෙත් සූදානම් ඔබව දැනුවත් කරන්නට වෛද්‍ය සාකච්ඡාව තුළින් කළඹ ඩොක්ටර් විශේෂාංගය අපි හැමදාමත් ඔබට ගෙනෙන්නේ ඔබේ එදිනෙදා ඔබ මුහුණ පාන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. සාමාන්‍යයෙන් කෙනෙක් මේ රෝගී තත්ත්වයක් නෙවෙයි, සාමාන්‍ය තත්ත්වයක් ඔබ ටික දවසකින් නැති වෙලා යාවි කියන මතයත් ඉන්නවනේ. අන්න ඒ මතයේ සිටින ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඇයි, ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ ඇයි කියන කාරණා පිළිබඳවත් අපි අද දවස
දවසේදීත් ඔබට දැනුවත් කිරීමක් ලබා දෙන්නට සූදානම් වෛද්‍යතුමනි. විරාමයට යන්නට කලින් මුත්‍රා කෘච්ඡය පිළිබඳව කතා කළා. තවදුරටත් මේ පිළිබඳව අපේ සාමාන්‍යයෙන් අපේ මේ වැඩසටහන නරඹන්නේ බොහෝ විට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමතරව විදේශ රටවල ඉන්න අපේ ප්‍රේක්ෂකයන්. ඉතින් මේ ඔවුන්ට මේ පිළිබඳව මනා ලෙස දැනුමක් ලබා දිය යුතුයි, අවබෝධයක් ලබා දිය යුතුයි. අපි තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. ඔව්, මුත්‍රා කෘච්ඡය කියලා මම මුලින්ම කිව්වේ අපහසුවෙන් මුත්‍රා පිට කිරීම. පහසුවක් නැහැ. ඔව්. යම්කිසි පීඩාකාරී තත්ත්වයක් තිබෙනවා මුත්‍රා පිට කිරීම සම්බන්ධයෙන්. එතකොට විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන මේ මුත්‍රා කෘච්ඡය ඇති වෙන්නේ කුමන හේතු නිසාද කියලා. මුලින්ම අපි කිව්වාගේ ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය මදිකම. නියම ප්‍රමාණය ජලය නොමැතිකමත් එක ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙනවා. තව මේට අමතරව මානසික ව්‍යාකූලතාවයන් නිසාත් මේ මුත්‍රා කෘච්ඡය පැනගෙන පුළුවන්. ඒතර මානසික ව්‍යාකූලතාවය නිසා නියමාකාරයෙන් මුත්‍රා බැහැරවීම සිදුවන්නේ නැහැ. එතකොට ප්‍රධාන වශයෙන් ජලය මදිකම, මානසික ව්‍යාකූලතාවය, ඊළඟට වකුගඩුව සහ මුත්‍රාශය ආශ්‍රිතව විවිධ රෝග තත්ත්වයන්. මම මුලදීම කිව්වා වකුගඩුව දෙකෙන් නියමාකාරයෙන් ජලය, يعني මුත්‍රා පෙරීම සිදු නොවීම නිසා ඇතිවෙනවා එක් රෝග තත්ත්වයක්. ඊළඟට මුත්‍රා නාලිකා, මුත්‍රා වාහිනී නාලිකාවල අභ්‍යන්තරයේ තිබෙන යම්කිසි සාධක නිසා වකුගඩුව වලින් ලැබෙන මුත්‍රා ප්‍රමාණය නියමාකාරයෙන් පෙරීම සිදුවන්නේ නැහැ. ඊට පස්සේ මුත්‍රාශයෙන් නියමාකාරයෙන් ඇකිලීමක් සිදු වෙලා මුත්‍රා බැහැර නොවීම සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තරයේ තිබෙන එම ස්තරයන් ඉදිමීමකටපත් වීම නිසා, ඒකම පුරස්ථිති ග්‍රන්ථිය පිළිබඳ ප්‍රශ්න නිසා. ඒතර ඒ ග්‍රන්ථියේ ඉදිමුමක් සහ ඒ ග්‍රන්ථියේ කර්කට අර්බුද, ඒ කියන්නේ පිළිකා වැනි තත්ත්වයන් නිසාත් මේ රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව මම මීට ඉහතදීත් වැඩසටහන ලෙස ප්‍රකාශ කරා, ඒ කියන්නේ ශරීරයේ වා පිත් සෙම් කියන දෝෂයන් තුන තනි තනිවම හෝ දෙකක් එකතු වෙලා හෝ තුනම එකතු වෙලා හෝ වැඩිවීමෙන් තමයි රෝග තත්ත්වය නැති වෙන්නේ. එතකොට ඒ ආකාරයෙන්ම මේ මුත්‍රා කෘච්ඡ රෝග තත්ත්වයේදීත් වා පිත් සෙම් කියන ත්‍රිදෝෂය නිසාත් අවස්ථා තුනකුත්, ඒකම ත්‍රිදෝෂයෙන් දෝෂ තුනම එකතුලා තව එක් අවස්ථාවකුත්, අපි මුලින්ම කතා කරපු මුත්‍රා ගල් කියන தත්ත්වය, ඒ කියන්නේ අශ්මරී කියලා අපි කියන්නේ. ඒතර අශ්මරී නිසා ඇතිවන මුත්‍රා කෘච්ඡ එක් අවස්ථාවකුත්, තව ශල්්‍ය ක්‍රම කර්ම වලින් ඉවත් කළ යුතු මුත්‍රා කෘච්ඡය, ඒ කියන්නේ අපහසුතාවයේ ඉවත් කළ යුතු එක් தත්වයකුත්, ඊළඟට ශුක්‍රජ කියලා තව එක් කොටසකුත්, තව පුරිෂජ කියලා තවත් එක් කොටසකුත් වශයෙන් කොටස් 8කට මේ මුත්‍රා කෘච්ඡය බෙදලා තියෙනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව. එතකොට වාපිත් සෙම් තුනත් ත්‍රිදෝෂයත් අනෙකුත් අවස්ථා පහත්. එතකොට විශේෂයෙන්ම රෝග තත්වයන් 8කට කොටස් කළා තියෙනවා මේ මුත්‍රා කෘච්ඡය කියන එක. එතකොට වාතය අධික වීම නිසා ඇතිවන රෝග තත්වයන්, ඒ කියන්නේ ශූලය අධිකයි, අධික වේදනාවෙන් යුක්තව තමයි ඒ වෙල අවස්ථාවේදී මුත්‍රා බැහැරවීම සිදුවන්නේ. ඊළඟට පිත් රෝගාන්දී අධික දාහය සහිතව මුත්‍රා බැහැරවීම, අපහසුයෙන් මුත්‍රා බැහැරවීම, ඊළඟට සෙම් රෝගවලදී, සෙම් බහුල තත්ත්වයන් වලදී ඉතා බර බව සහිතව, ශරීරයේ බර බව සහිතව යම්කිසි දෙයක් ශරීරයෙන් පහළට ඇදෙන්නාක් බඳු වේදනාවක් සහිතව මුත්‍රා බැහැරවීම සෙම් රෝගීන්ගේ. ඊළඟට ත්‍රිදෝෂයෙන් කියන්නේ මේ ලක්ෂණ තුනම, මේ දෝෂයන් තුනම වැඩිවීම නිසා ඇතිවන ලක්ෂණ, ඒ කියන්නේ වාත දෝෂයත්, පිත් දෝෂයත්, සෙම් දෝෂයත්, ඒ තුනම එකතු වෙලා ඊටාම දැඩි වේදනාවක් සහිතව මුත්‍රා අපහසුයෙන් බැහැරවීම. ඊළඟට අනෙකුත් අවස්ථාන් තුන විශේෂයෙන් අපි සැලකලිමත් වෙමු. ඒ තමයි අපි මුලදී කතා කරපු අශ්මරී, ඒ කියන්නේ මුත්‍රා ගල් සම්බන්ධයෙන් පැන නැගීමක් ඇති වුණොත් ඇතිවන මුත්‍රා කෘච්ඡතාවය, ඒක අපි බොහෝ දුරට අපි සාකච්ඡා කළා. ඒකම පුරිෂජ, ඒක තමයි විශේෂ අවස්ථාවක්. සාමාන්‍යයෙන් කෙනෙකුගේ මලබද්ධය, නියමාකාරයෙන් මල පිටවීමක් සිදු නොවීම නිසා
මුත්‍රකුච්චයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තරයේ වශයෙන් ශරීර අභ්‍යන්තර වශයෙන් මල බැහැර වීම නැති නිසා සකෙනුගේ මල වීලීමකටපත් වෙන්න පුළුවන්. ඒ වෙන්නත් එක් හේතුවක් වෙනවා නියමාකාරයෙන් ජල ප්‍රමාණය නොලැබුණොත්. ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය නොලැබුණොත් මල පහවීමත් අපහසුතාවයකටපත් වෙනවා. සහ ඒකට තවත් හේතුන් වෙනවා ඉතාම අධික උෂ්ණ ආහාර. ඊළඟට අධික අම්ල ගතියින් යුතු ආහාර. ඉතාමත් තියුණු ආහාර විශේෂයෙන් කුළු බඩුවල තියෙන ගම්මිරිස් කුඩු වගේ දේවල් වැඩිපුර භාවිතා කරන අය, මිරිස් වැඩිපුර භාවිතා කරන අය, ඒගොල්ලොත් ඒ වගේ අය ඉන්නවා. ඒ අයටත් මේ මුත්‍රා ආසාදන මුත්‍රා මාරු හැදෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා ඒ ඔවුන් ගන්න විවිධ ආහාර මත. එතකොට අපි කතා කරා අති උෂ්ණ ආහාර, අම්ල ගති අධික ආහාර, තීක්ෂ්ණ අධික ආහාර. මේ මේ ආහාර ගන්න අයගෙත් මලබද්ධය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අයටත් මලබද්ධය ඇතිවීම නිසා ශරීරයට අවශ්‍ය දියර ප්‍රමාණය නැහැ. ඒ නිසා මුත්‍රකුච්චයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ශුක්‍රජ කියලා කොටාසයක් තියෙනවා. ඒ තමයි ශරීරයෙන් ශුක්‍ර බැහැර නිසියාකාරයෙන් බැහැර නොවීම නිසා. ඊළඟට ශුක්‍රාශයිකා කියලා කියන ශුක්‍ර නිෂ්පාදනය කරන පුංචි ග්‍රන්ථි දෙකක් තියෙනවා. ඒ ග්‍රන්ථි දෙකේ එම ස්ථාන දෙකේත් වෙනස්කම් නිසා නියමාකාරයෙන් මුත්‍ර බැහැරවීමක් සිදුවන්නේ නැහැ. එතකොට ඒ නිසාත් මුත්‍රකුච්චය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි පුරිෂජ ඊළඟට කතා කරන්න තියෙන අපිට ශල්්‍යජ කියන මුත්‍රකුච්චය කියන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී සිදුවන්නේ ශල්්‍යජ අවස්ථාවේදී සමහර කෙනෙකුට හිතන්න පුළුවන් මේ ශල්්‍ය කර්මයකින් මේ අවස්ථාව සුව කරගන්න කියන. ඇත්තරම මේ අවස්ථාවට පත්වන්නේ අධික ලෙස පහර වැදීමක් හෝ ඊළඟට වැටීමක් නිසා, තැලීමක් නිසා මේ අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ අවස්ථාවේදී මුත්‍රා කිරීමට ඇතිවන බාධාවන් තමයි මේ කොටසට ගෙනෙන්නේ. ඒ කියන්නේ ශල්්‍යජ මුත්‍රකුච්චය කියන අවස්ථාවට. විශේෂයෙන්ම පෙර කාලයේදී තිබුණා අශ්වයන් පිට යන අය හිටියා. ඊළඟට ඇත්තු පිට යන අය හිටියා. එතකොට විශේෂයෙන්ම මම මුලින් කතා කරා අධික උෂ්ණ ආහාර, අධික අම්ල ගතියෙන් යුතු ආහාර, අධික තීක්ෂ්ණ ගතියෙන් යුතු ආහාර. ඊළඟට මේ අශ්වයන් පිට යන අය, ඇතුන් පිට යන අය. ඒ කියන්නේ එම සතුන් පිට නැගීම නිසා මුත්‍රාශයට තෙරපීමක්, යම්කිසි තැලීමක් ඇතිවීම. මෙන්න මේ හේතුන් නිසාත් මේ මුත්‍රකුච්චය කියන අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. එතකොට බොහෝ රෝගීන්ගේ වැඩිම රෝගීන් ප්‍රමාණයකට මේ මුත්‍රකුච්චය කියන එක තමයි ඇති වෙන්නේ. එතකොට ඒ ඇති වෙන හේතුන් තමයි අපි කතා කරේ. ඒනොත් අපි අර ආඝාතය, අපි කියන්නේ පහර වැදීම් සහ තැලීම්, ඒක සාමාන්‍යයෙන් අද වුණත් වර්තමානයේ වුණත් සිදු වෙන්න පුළුවන්. සමහර විට වාහනවල යන අනුතුරවලදීත් ඒ අවස්ථා නැති වෙන්න පුළුවන්. ඊළඟට සමහර විට ක්‍රීඩා කරන අවස්ථාවන්වලදීත් පහර වැදීම් තැලීම් නිසා මේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන් විවිධ ක්‍රීඩාවන්වලදී. ඊළඟට අපි කතා කරපු අර අශ්වයන් පිට යන එක සහ ඇතුන් පිට යන එක. එතකොට ඒ අවස්ථාවේදී මම හිතන්නේ දැන් මේ දවස්වල මේ කාලෙදි වර්තමානයේදී එවන් වූ ගමනාගමන තත්ත්වයන් නැති නිසා බහුලවම ඒ ගැන සඳහන් කිරීමට නොහැකි වුණා. ඔය කාරණාවේදී බයිසිකල් පැදීම කියන කාරණාවත් බලපානවද? සමහර විට අධික ලෙස තෙරපීම, අපිට මෙතෙන්දී මුත්‍රාශය දැඩි තෙරපීමකට හෝ පීඩනයකට ලක්වීම තමයි මුත්‍රකුච්චයේ එක අවස්ථාව. පීඩනයට ලක්වන ඕනෑම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ මුත්‍රකුච්චයක් ඇති වෙන්න පුළුවන්. අපහසුයෙන් මුත්‍රා කිරීම පිට වෙන්න පුළුවන්. ඒ මම මුලින් සඳහන් කරේ මුත්‍රාශය යම්කිසි හේතුවක් නිසා අභ්‍යන්තරයේ ඉදිබීමකට පත් වෙන්න පුළුවන්. ඒක තැලීමක් හෝ පහර වැදීමක් නිසා වෙන්න පුළුවන්. ඒතොර දැන් අපි කතා කරපු විවිධ සතුන්ගේ පිට යෑම, ඔබ සඳහන් කරපු බයිසිකල් පැදීමත් එක අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපහසුයෙන් මුත්‍රා කිරීම
ඇතිවෙන්න පුළුවන්. වෛද්‍යතුමනි මේ මේ පිළිබඳව දැන් සාමාන්‍යයෙන් දලා දහසක් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා ගැනීම තමයි වැදගත් නේද? මේ අන්තයටම යන අවශ්‍ය නැහැ. මේ මේ කාරණා පිළිබඳව විස්තර කරනවා නම් මේ මේ හෝරාව අපිට මදි වෙනවා. ඉතින් ඔබට ඔබේ රෝගී තත්ත්වය පිළිබඳව වටහා ගන්නට කෙටි දැනුමක් ලබා දෙන්න තමයි අපි උත්සාහ කළේ. ඉතින් වෛද්‍යතුමනි අපි කතා කළොතින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මුත්‍රා බැහැර කිරීමේදී බැහැර වන මුත්‍රාවලින් යම් යම් රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමේ අවස්ථාව තිබෙනවද? තිබෙනවා මුත්‍රා. ඇත්තරම ශරීරයෙන් මුත්‍රා පිටවීම එතකොට පුරාණ අපේ වෛද්‍යවරුන් විවිධ රෝග අඳුනා ගැනීමට මේ මුත්‍රා කියන එක යොදාගෙන තිබෙනවා. වර්තමානයේ රෝග තත්ත්වයන් අඳුනා ගැනීමේදී මුත්‍රා පරීක්ෂාව බහුල වශයෙන් සිදු කරනවා. විවිධ රෝග තත්ත්වයන් අඳුනා ගැනීමට බොහෝ උපකාරී වන පරීක්ෂණ මට්ටම් තත්ත්වයක් තමයි මේ මුත්‍රා පරීක්ෂාව කියලා කියන්නේ. ඈත අතීතයේදීත් වෛද්‍යවරු විවිධ රෝග හඳුනා ගැනීම සඳහා මේ මුත්‍රාවල පැහැයේ සිට මුත්‍රාවල පැහැය ඊළඟට මුත්‍රා කරන වාර ගණන ඊට පස්සේ මුත්‍රාවල රස මුත්‍රාවල ගන්ධය ඊළඟට මුත්‍රා වල විවිධ මුත්‍රාශ මුත්‍රාවල අඩංගු විවිධ ද්‍රව්‍යයන් මෙවන් වූ විවිධ කරුණු හරහා රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සිදු කරලා තිබෙනවා. ඒතර විශේෂයෙන්ම මුත්‍රාවල රස කියන එක කතා කරනකොට අපිට සමහර අයට ප්‍රශ්නක් ඇති වෙන්න පුළුවන් කොහොමද මේ රස හඳුනගන්නේ කියලා. ඒතර මුත්‍රාවල රස හඳුනා ගැනීම සඳහා පුරාණයේ ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒ තමයි එලිමහන් විවෘත තැනක මුත්‍රා කිරීමට සලස්වලා ඒ රෝගියාට ඒ මුත්‍රාවලට විවිධ සත්තුන් ඒවයි පැණි රසක් තිබුණොත් එහෙම කුහුඹින් අධික ලෙස සම්බන්ධ වෙනවා. ඒ මුත්‍රාවලට වලට සුවඳට එනවා. එතකොට ඒ හරහත් විවිධ රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සිදු කරලා තිබෙනවා. එතකොට ඒ වගේ මේ මුත්‍රා පරීක්ෂාව විවිධාකාරයේ රෝගවල සඳහා භාවිතා කළ තුන පෙරාදී පෙර කාලයේදී. එතකොට විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන අපගේ පරණ චරක සංගීතාවේ තිබෙනවා මුත්‍රා පරීක්ෂාවක් සිදු කරන යම්කිසි ක්‍රමයක්. ඒ තමයි මුත්‍රා ප්‍රමාණයක් අරගෙන මුත්‍රා යම්කිසි භාජනයකට මුත්‍රා ප්‍රමාණයක් අරගෙන ඒ මුත්‍රාවලට තනකොළේක අග කෙළවරේ තලතෙල් බිඳුවක් ඒ මුත්‍රා මතට දානවා. දැම්මට පස්සේ සාමාන්‍යයෙන් මේක තෙල් ඉතාම සැහැල්ලු නිසා නිරෝගී කෙනෙකුට නිරෝගී කෙනෙකු ගෙන මේ මුත්‍රාවල තෙල් තලතෙල් බිඳුව පැතිරලා යනවා. එතකොට ඒකෙන් ඒ වෛද්‍යවරයා අඳුනා ගන්නවා මොහු නිරෝගී පුද්ගලයෙක් කියලා. ඒක විශේෂ පරීක්ෂණයක්. ඒක මේක මේ නවීන විද්‍යාව අනුව දැන් විවිධ තත්ත්වයන් යටතේ රෝග හඳුනා ගන්නවා. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ ඈත අතීතයේදී සිදු කරපු එක ක්‍රමයක්. එතකොට මේ දමන තෙල් බිඳුව දියවෙන්නේ නැතුව ඒ ආකාරයෙන්ම බිඳුවක් වශයෙන් පැවතුනොත් වෛද්‍යවරයා නිගමනය කරනවා ඒ රෝගියාට තිබෙන රෝගී තත්ත්වය ඉතා අසාධ්‍යයි අමාරුවෙන් සුව කළ හැකි කියලා. කෘත්‍ය සාධ්‍යයි අමාරුවෙන් ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ තෙල් බිඳුව ඉතා ඉක්මනින් පහළට බැස්සොත් වෛද්‍යවරයා නිගමනය කරනවා ඉතා පහසුවෙන් රෝගියාට සුව කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ තව කියනවා එම වතුර තෙල් බිඳුව මුත්‍රාවලට දැම්මම ඒක උතුරට ගමන් කළොත් ඒ රෝගී තත්ත්වය ජීවිත ඒ කියන්නේ රෝගියාගේ ආයු කාලය තුළදී තමන් ජීවත් වෙන කාලය තුළදී ඉබේටම සුව වෙනවා කියලා. ඊට පස්සේ දකුණු දිශාවට ගියොත් ඒ තෙල් බිඳුව ප්‍රතිකාර කරද්දී පහසුවෙන් නොවුනත් ඊටාම බරපතල රෝග තත්ත්වයන් වලට කියන්නේ බරපතල තත්ත්වයේ රෝගී තත්ත්වෙන් බැහැර වෙලා ඔහුව සුව කරගන්න පුළුවන් කියන එක. උතතර මෙන්න මේ තෛල බිඳු පරීක්ෂාව කියලා තමයි මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ පරීක්ෂාව තිබෙන්නේ. උතතර මේක විශේෂතු අවස්ථාවක්. නමුත් වර්තමානයේ මේ තත්ත්වයන් පරීක්ෂා කර ඉන්නේ නැහැ. නමුත් රෝගීන් ඉතයිප්පණින් මුත්‍රා පරීක්ෂාවක් සිදු කරලා ඒ අවශ්‍ය
රෝගී තත්ත්වය හඳුනා ගන්නවා. එතකොට මේ තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මුත්‍රාවලින් යම්කිසි මුත්‍රා සම්බන්ධයෙන් යම්කිසි රෝග තත්ත්වයක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරපු ක්‍රම. ඉතාමත් අපූරු ක්‍රම පිළිබඳව ඔබතුමන් පැහැදිලි කිරීමක් කරා. දැන් වෛද්‍යතුමනි බලන්නකො නේද බොහොම සූක්ෂම විදියට මේ රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමට ඒ වෛද්‍යවරයා සතු ඥානයේ ඒ වාගේ දිග්ගුවක් වශයෙන් තමයි වර්තමානයේ මේ තාක්ෂණයත් සමග මිශ්‍ර වෙලා මේ කාරණාව කෙරෙන්නේ. වෛද්‍යතුමනි අපිට මේ සාකච්ඡාව අවසන් කරන්නටත් කල් වේලාව පැමිණිලා කියලා නිෂ්පාදකතුමන් කියනවා. ඉතින් තවත් කෙටි වෙලාවක් තමයි අපිට තිබෙනවා. වෛද්‍යතුමනි අවසන් වශයෙන් මම ඔබතුමන්ගෙන් දැනගන්නට කැමති මේ වකුගඩු රෝග කියන්නේ කාලීන රෝගී තත්ත්වයක්. ඉතාමත් විශාල වශයෙන් පැතිරී යන බෝනවන රෝගී තත්ත්වයක්. වකුගඩු අකර්මණ්‍ය වීම යනු කුමක්ද කියලා ඔබතුමා පැහැදිලි කිරීමක් කළා. ඔව් ඇත්තටම මේ කාලයේදී වර්තමානයේදී බහුල බොහෝ රෝගීන් ප්‍රමාණයකට මේ වකුගඩු රෝග තත්ත්වය ඇති වෙනවා. ඒ තමයි ඛේදනීය තත්ත්වය. ඛේදනීය තත්ත්වයක්. ඇත්තටම ඔබ සඳහන් කළ පරිදි බෝනවන රෝගවලින් හෘද රෝග අධික රුධිර පීඩනය ඊළඟට දියවැඩියාව ඊළඟට අධික තෙල් අධික රෝග තත්ත්වය සහ වකුගඩු රෝග තත්ත්වය තමයි දැනට ප්‍රධාන වශයෙන්ම බෝන නෝන රෝග තත්ත්වයන් වලින් වැඩිම ජනතාවක් පෙළෙන රෝග. එතකොට මෙහිදී අපි දැන් ප්‍රදේශ වශයෙන් සලකා බැලුවොත් මෑත කාලයේදී අපි කතා කරනවා උතුරු ප්‍රදේශයේ උතුරු මැද ප්‍රදේශයේ ජනතාව ඉතාම බහුලව මේ වකුගඩු රෝග තත්ත්වයෙන් පෙළෙනවා කියලා. එතකොට ඒකට බලපාන යම්කිසි රසායනික පදාර්ථ රසායනික ද්‍රව්‍යයන් බලපාන බව වර්තමානයේ සඳහන් වෙනවා. ඇත්තරම ඒ හරහත් ශරීරයට විවිධ රසායනික ද්‍රව්‍යයන් ඇතුල් වෙලා ඒනුත් ඒවා ශරීරගත වුණාට පස්සේ පසුව මේ ශරීරයෙන් බැහැරවන්නේ වැඩිම මම මුලින්ම කිව්වා වැඩිම ප්‍රමාණයක් ශරීරයෙන් බැහැර වෙන්නේ මුත්‍රාශය මුත්‍රාපද්ධති හරහා. එතකොට ඒවයින් බැහැර නොවීම නිසා ශරීරය තැම්පත් වීමෙන් ඒ වකුගඩු වල තියෙන ක්‍රියාකාරීත්වයට බාධා සිදු වෙනවා. එතකොට ඒ හරහා ක්‍රියාව නතර වෙලා රෝගී තත්ත්වයටපත් වෙනවා. ඒකම උතුරු මැද පළාතේ සිටින රෝගී ජනතාවට පිරිසිදු ජලය නොලැබීම. එතකොට ජලය නොලැබීම හරහා අර අපි මුලිනුත් දැන් කතා කරපු යම් යම් රසායනික පදාර්ථයන් ජලයට මුසු වීම නිසා එතකොට රසායනික පදාර්ථවලින් ජලය තමයි ඔවුන් පානය කරන්නේ. එතකොට ඒ හරහත් ශරීරගත වුණාම එම රසායනික ද්‍රව්‍ය එතකොට ආහාර නිෂ්පාදනයේදී ඇතිවෙනවා යම් කිසි ප්‍රමාණයක් ශරීරගත වෙනවා. ඒකම ජලය පාවිච්චි කිරීමේදීත් යම් ප්‍රමාණයක් ශරීරගත වෙනවා. එතකොට මේ දෙකෙන්ම ශරීරගත වුණාට පස්සේ මේවා ශරීරයෙන් බැහැර කිරීමට මේ එක ඉන්ද්‍රියයනේ තියෙන්නේ අපිට. වකුගඩු දෙකක් තිබුණාට ඒ වකුගඩු දෙකෙන්ම පෙරුණත් මුත්‍රාශයට ඇවිල්ලා මුත්‍රාශයෙන් ශරීරයෙන් බැහැර කරනවානේ. එතකොට මේ එක් තැනකින් මේ ඔක්කොම පිට වෙන්නේ. එතකොට මේ ආකාර දෙකකින් ශරීරගත වුණු දේවල් එක් තැනකින් තමයි බැහැර කරන්නේ. එතකොට ඒවා කරගන්න බැරි වුණාම ඉන්ද්‍රිය නිකම්ම කර්මන්නේ වෙනවා. ඒ තමයි මේ අපි දැන් අද කතා කරන කාලීනව බහුලව මිනිසු ප්‍රමාණයකට වැළඳිලා තියෙන වකුගඩු රෝගය. එතකොට විශේෂයෙන්ම මේ ජනතාවට දෙන්න ඕන පණිවිඩයක් තමයි පිරිසිදු පානීය ජලය පාවිච්චි කරන්න ඕන. ඉතින් ජනතාවට විතරක් කියලාත් මදි. එතකොට රටටත් මේ පණිවිඩය යන්න ඕන. ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට ඔවුන්ගේ නිරෝගීකම ආරක්ෂා කරගන්න කුමක්ද කරන්න ඕන කියලා. අපිට උත්තරයක්ද අපි දන්නවා. අපි ප්‍රශ්නයක් දන්නවා. අපි ප්‍රශ්නය ගැන කතා කරනවා. පිළිතුර දෙන්න ටිකක් ප්‍රමාද කරනවා. එතකොට මම විශ්වාස කරනවා මේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබුණොත් ඊළඟට මේ භාවිතා කරන විශේෂ රසායනික පදාර්ථ භාවිතා නොකිරීම හරහාත් මිනිසුන්ගේ මේ බහුලම කතා කරන බෝනවන එක් රෝගයක් වන වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග තත්ත්වය මම හිතන්නේ ලංකාව තුන පාලනය කරගන්න ඉතාම පහසුවෙන් පුළුවන් නේද? පහසුවෙන් පුළුවන්. ඒත් එක්කම බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි සහ සාමාන්‍ය ජනතාවත් මේ පිළිබඳව දැනුවත්භාවයක් ලැබිය යුතුයි. තමන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව තමන්ට අනිවාර්යෙන්ම වගකීමක් තියෙනවා. තමන්ගේ ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්නට නේද වෛද්‍යතුමනි? හොඳයි. අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් කියලා නිෂ්පාදකතුමන් මතක් කිරීමක් කරනවා. ඉතින් කතා කරන්නට බොහෝ කරුණු කාරණා තිබෙනවා. නමුත් ඔබට වැටහෙන ආකාරයෙන් බොහොම සරලව වෛද්‍යතුමන් අද මේ කරුණු කාරණා පූර්වට
අපට පැහැදිලි කිරීමක් කළා. වර්තමානයේ බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බොහෝ දෙනා පෙළෙන රෝගී තත්ත්වයක් තමයි මේ වකුගඩු ආශ්‍රිත රෝග, විශේෂයෙන්ම මුත්‍රාපල ගල් කියන මේ සාමාන්‍ය ව්‍යවහාරයේ අපි හඳුන්වන රෝගී තත්ත්වය. ඉතින් ඔබත් මේ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම් සහ මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්නට කලින් ඔබ මොකද්ද කරන්නට ඕනේ? පැහැදිලිවම වෛද්‍යතුමන් සඳහන් කළා ඔබ පානය කරන දියර වර්ග පිළිබඳව සැලකිලිමත් වෙන්න. දියර වර්ග විශේෂයෙන්ම ජලය අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට ගත්තොත් මේ රෝගී තත්ත්වයෙන් ඉතාමත් පහසුවෙන් වැළකීමේ හැකියාව තිබෙනවා. හොඳයි, අද මේ වෛද්‍ය සාකච්ඡාව සමගින් අපිත් සමගින් සම්බන්ධ වුණේ කළඹ ඩොක්ටර් විශේෂාංගයට ආයුර්වේද වෛද්‍ය ප්‍රියංජි සමර වික්‍රම වෛද්‍යතුමන් හැමදාමත්ම වගේ අදත් අපූර්වට පැහැදිලි කිරීමක් කළා. ඉතින් ඉදිරියේදීත් විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සූදානම්. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයනි, ඔබට ආරාධනා කරනවා මේ දේවල් පිළිබඳව නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන්න. ඔබට වැඩ රාජකාරිය අධික වන්නට පුළුවන්, බාහිර කටයුතු කොපමණ තිබුණත් ඔබ නිරෝගීව හිටියොතින් තමයි ඒ සියලුම දේවල් සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නේ. බොහොමත්ම ස්තුතියි කියනවා වෛද්‍යතුමන්ට අද. අයුබෝවන්. ඔබතුමන්ට ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කරගෙන වැඩසටහන සාර්ථක කරගන්නට දායකත්වය ලබා දුන්නට. මේ විදිහට අවසන් කරන්නට අපි සූදානම් වෙන්නේ කරඹ ඩොක්ටර් විශේෂාංගේ. මීළඟට ආදරණීය තරුවක් සූදානම් ඉන්නවා මැදිරිය ආලෝකමත් කරන්න.